පසුගිය අඟහරුවාදා එනම් ඊයේ කැබිනට් මණ්ඩලයට ලයිස්තුගත කැබිනට් පත්‍රිකා 51ක් තිබුණා. ඊට අමතරව අලුත් කැබිනට් පත්‍රිකා 19ක් දැන් තියෙනවා. ඔක්කොම 70ක් එතන තියෙනවා. ඊට අමතරව ආයතන කමිටුව කියලා එකක් තියෙනවා. විවිධ කැබිනට් අමාත්‍යවරු විසින් පුජ්‍යලින් විවිධ ආයතන වලට පත් කිරීම පිළිබඳව තියෙන යෝජනා, ඒවත් කැබිනට් පත්‍රිකා තමයි. එවැනි කැබිනට් පත්‍රිකා 34ක් ඔක්කොම 104. මේ පැහැදිලි ව්‍යවස්ථා විරෝධී වැඩපිළිවෙල, මේ පැහැදිලිව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව අභියෝගයට ලක් කිරීම, තේරීම්කාරක සභාව කියන්නේ පාර්ලිමේන්තුවේ නායකයන් විසින් පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් ඇති කරපු දෙයක්, ජනාධිපතිගේ අභිමතයන්ට අනුකූලව ඒක වෙනස් කරන්න බෑ. එහි ජාතික ආරක්ෂාව පිළිබඳ යම් යම් ගැටළු ප්‍රශ්න තියෙනවා නම් ඒවා සාකච්ඡා කළ යුතු වෙනවා. ඒක නිසා අපි පළමුවෙන්ම යෝජනා කරනවා මේ අර්බුදයේ ඉදිරියට ගෙන යාම මගින් භයානක ප්‍රතිවිපාක ලැබෙන්න. මේ සතිය ඇතුළත මේ පිළිබඳ සාකච්ඡා කරලා සම්මුතියකට එරඹිලා ලබන අඟහරුවාදාට හෝ අඟහරුවාදාට ප්‍රථම කැබිනට් මණ්ඩලය රැස් කළා රට සාමාන්‍ය අතට පත් කරන්නයි කියලා අපි ඉල්ලා සිටිනවා.